මේ වෙලාවේදී අපි තමයි ඇත්තම කියනද රටේ ආර්ථිකයේ ලොකුම ප්‍රශ්න කොටකට මුහුණ වෙලපාලා තියෙන දේශීය නිෂ්පාදන කරුවෝ දේශමන්ත කර්මාන්ත කරුවෝ ආ සුළුහා මධ්‍ය ප්‍රමාණය ව්‍යවසායකයෝ ඒක හේතු කොටගෙන කියන්නේ මේ දැන් මාස 7-8කට උඩදී ආර්ථිකය බංකොලොත් කියලා අපි කිව්වෙන් පස්සේ ආර්ථිකයේ බලහත්කාරකමෙන් උද්දමනය පාලනය කරන්න සංකෝචනය කිරීමෙන් බැංකු පද්ධතියේ තියෙන මේ ටැක්සස් අපිට ලබා ගන්න පුළුවන් ටැක්සස් ප්‍රමාණය වැඩි කිරීමත් එක්කම බැංකු වල ඉන්ට්‍රස්ට් අධික ලෙස ඒ කියන්නේ 100ට තනි ඩිජිට් එක තිබිච්ච ඉන්ට්‍රස්ට් එක 136 දක්වා වර්ධනය කිරීම හේතු කරගෙන කර්මාන්ත කරුවෝ හැටියට ව්‍යවසායිකයෝ හැටියට ව්‍යාපාරිකයෝ හැටියට අපිට කර කියා ගන්න බැරි තත්යකට අපි තල්ලු කරලා දැම්මා. ඒ කරත් අපි යම් කිසි ප්‍රමාණයක් යම් කිසි දුරකට අපිට යම් කිසි සහනයක් ලැබේවි කියන චේතනාවෙන් අපි ගිය මාසේ දෙසැම්බර් මාසයට අපි එකතු වුණා. මොකද අපේ ලංකාවේ තියෙන්නේ සීසන් දෙකයි. පිටරටවල වල වගේ නෙමෙයි. ඒතර සීසන් දෙකේදී තමයි මේ දේශීය නිෂ්පාදක කරු සුළුහා මධ්‍ය ප්‍රමාණය ව්‍යවසායකයෝ තමන්ගේ නරබය ණය බලෙන් ඉදහස් වෙන්න තමන් බැංකු වලට ගත්ත ණයද භාණ්ඩ මිලදී ගැනීමේදී ගත්ත ණයද මේ හැම දෙයකින් නිදහස් වෙන්න පුන පුනා හිටිය දෙසැම්බර් මාසේ. නමුත් දෙසැම්බර් මාසේ ආර්ථිකයේ බලහත්කාරකමින් සංකෝචනය වෙච්ච හින්දා අපිට වුණේ අපි නිෂ්පාදනය කරපු භාණ්ඩ 140ක් අපි සතුව ඉතුරු වුණා. එතකොට ඒ ඉතුරු වීමත් එක්කම වුණේ ජනවාරි මාසෙත් අපි සම්කිසි නිෂ්පාදනයක් කරා. මොකද අපි අතරතේ ඉන්න සේවක සේවකයන්ට අපි ගෙන්නපු බඩු ඩොලර් අධික ලෙස තිබියදී අපි ගෙන්නපු අමුද්‍රව්‍ය වලින් අපිට නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. එතකොට මේ නිෂ්පාදනයේදී ජනවාරි පෙබරවාරි මාර්තු යන කාල සීමාව තුළ අපි නිෂ්පාදනය නියලුණාට මා ආර්ථික සංකෝචනයේ වීම හේතු කොටගෙන බාණ්ඩ මිලදී ගැනීම හැකියාව මිනිස්සු සතු නැති වුණා. මොකද මේකෙදී මූල්‍යම ආය අවශ්‍යතාවය වුණේ මේගොල්ලන්ට විදුලි බිල ගෙවීම. මොකද විදුලි බිල කියන එක අධික ලෙස අසාධාරණ ලෙස දෙගුණයක් වැඩි කරා. අනිත් එක දෙවෙනි පාර වැඩි කිරීමේදී කරේ ඒ කියන්නේ දුප්පත් පොඩි මිනිස්යාගේ බඩටයි පහර වැදුනේ ලොකු මිනිස්යාට නෙවෙයි. ඇත්තම කියනවා නම් ධනවාදී මිනිස්සුන්ට හැකියාව තියෙන මිනිස්සුන්ට මෙතනින් ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අන්ත අසරණ සුළු මිනිස්සුන්ට මේක මහා ප්‍රශ්නයක් වෙයි. ඒකට අපි දේශීය නිෂ්පාදන කරුවෝ හැටියට මේ මාකට් එකට ලාංකීය මාකට් එකට දෙන්නේ මේ පිටරට ගිහිල්ලා සුඛෝපභෝගී ජීවිත ගෙන මිනිස්සුන්ට නෙවෙයි. ඒතන මේ මිනිස්සුන්ට හැකියාව නැති වුණා භාණ්ඩයක් මිලදී ගන්න අඩුම ගානේ තුන් වේල කන්නවත් හැකියාව නැති වුණා. මොකද හැම භාණ්ඩයකම අපි මම නිමි ඇඳුම් මා භාණ්ඩ නිෂ්පාදන කරන කර්මාන්ත කාරණියක් හැටියට. ඒ කියන්නේ මම ඇඳුම් ශේස්ත්‍රීන්. ඒකට ඇඳුමක් ගන්න එක නෙවෙයි අවශ්‍යතාවය වුණේ. ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවන එක, වතුර බිල ගෙවන එක, ටැක්සස් වලින් කැපිලා ගිය සල්ලි වලටයි ඒකටත් වැඩිය එක වේලක් හරි කන්න ඕනේ කියන ළමයි ගෙදර අඬද්දි වේලක් හරි කන්න ඕනේ ළමයිකට දෙන්න ඕනේ. සමහර ළමයිට ටියුෂන් ෆීස් ගෙවා ගන්න බැරි තත්යකට දෙමාපියෝ පත් වුණා. ස්කූල් ෆීස් ගෙවා ගන්න බැරි තත්යකට දෙමාපියෝ. මොකද මේ ආණ්ඩුවෙන් පනෝපු මේ නීතියේ දැහැන්නට ලක්ුණේ සාමාන්‍ය ජනතාව 70%ක්ම. ලොකු පරිමාණයේ මිනිසුන්ගෙන් අදට ටැක්ස් කියලා ගන්නවා. ටැක්ස් හරියට ඉවැලුවේට් වෙනවද? ඒ මිනිස්සුන්ට හැම වෙලාවෙම ටැක්ස් නොගවන මාර්ග තමයි තියෙන්නේ. නමුත් අපි වගේ මිනිස්සුන්ට අපි ඍජුව ආ වක්‍රව ගෙවන ටැක්ස් එක ගෙවන්නම ඕනේ. එතකොට අපිට ඉන්කම් ටැක්ස් එකක් ගෙවා ගන්න බැරි තත්යක තියෙන්නේ. මොකද අපිට ඉන්කම් එකක් නැහැ. අපි නිෂ්පාදන කරන භාණ්ඩය අපි අලෙවි කරාට අලෙවි කරලා අපිට මුදල් බවට පරිවර්තනය වුන්නේ නැත්නම් අපිට මුදලක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි ණය වෙවි ණය වෙවි ණය වෙවි 136ට දක්වා ණය වෙලා තමයි ඒ කියන්නේ TOD එකක් අරගෙන තමයි අපි 160ක සුළුහා මධ්‍ය ප්‍රමාණය ව්‍යවසායකයෝ පඩි ගෙවලා තියෙන්නේ. මමත් කරලා තියෙන්නේ ඒකයි. මගේ පඩි ගෙවන්න මාස 3ක් තිස්සේ මම TOD එකක් ගන්නවා 136කට. ඒක 136කට TOD එකක් අරගෙන පඩියක් ගෙවලා ආයතනක් නඩත්තු කරන්න පුළුවන්ද? ඔබතුමාලම හිතන්න. එතකොට රජයකට ඕක ප්‍රශ්නයක් නැහැ. මොකද රජය අපේ බලහත්කාරයෙන් ගත්ත ටැක්සස් ටික හැම තරාතිරකින්ම ඒක රජයේ වියදමට යොදව ගන්නවා. නමුත් අපි කාගෙන්ද මුදල් ලබා ගන්නෙ? අපි කොහෙන්ද ලබා ගන්නෙ? දොර මෙතනදී මේ වෙච්ච අසාධාරණ හේතු කොටගෙන සුළුහා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායක පුදුම මෙරිකීමකට ලක් වෙලා ඉන්නවා. අපි නිෂ්පාදනය කරපු භාණ්ඩයක අගය 100%ට 300%කින් වැඩි වෙලා තියෙනවා. 150%කින් නෙවෙයි. ඉස්සර සාමාන්යයෙන් අපි රුපියල් 500-600 දීපු ටී-ෂර්ට් එකක් අද 1500 බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්නේ දැන් සාමාන්‍ය දුප්ප. නමුත් පඩිය වැඩි වෙලා තියෙන්නේ 20%ක් නැත්තම් 30%කින්. ඒ වැඩි වෙච්ච පඩියෙත්
तमंगे यूटिलिटी बिल्स टिकाई टैक्सेस टिकाई गेदर दोर ඒ කියන්නේ කෑම බීම ටිකට වියදම් කරාම භාණ්ඩයක් ගන්න මිනිස්සුන් ගැත්තේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. අඩුම ගානේ ළමයිට ටියුෂන් ෆී එකක් ගෙවා ගන්න කොටත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඒත් මේ තත්ත්වයේ උඩ නිකන් හිතන්න ආර්ථිකේ කොච්චර සංකෝචනය කරලාද බලහත්කාරකමෙන් උද්දමනය පාලනය කරන්න ගිහිලා ආර්ථිකයක් සංකෝචනය කරලා දැන් මෑවැන්නේ අවපාතයක් ඇති වෙනවා. මොකද අප්‍රේල් මාසයෙන් පස්සේ මහවැග්ගේ අධිපතිතුමත් කියලා තියෙනවා තව ඉස්සරහට මීට වැඩි කමේ මේක මේක සුළු මේක ප්ලාස්ටර් දැමේ මේක අපායේ ඉන්ටර්වල් එකක්. මොකද මේක ඇවිල්ලා අපි ඒ කියන්නේ දුක් විඳින කාල සීමාවේ චූටි ඉන්ටර්වල් එකක්. මේක ලස්සන අර මේ රේන්බෝ එකක් වගේ තමන් බලාගෙන ඉන්නකොට මැකිලා යාවි. තව මාස දෙක තුනකින් අපි මූණ පාන්න වෙන ප්‍රශ්නේ මීට වැඩි 10 ගුණයකින් උග්‍ර වෙනවා. මොකද අපි අප්‍රේල් මාසෙන් පස්සේ සීසන් එකක් නැහැ. ඒතර බාණ්ඩ මිලදී ගන්න නම් බාණ්ඩයක් අලෙවි වෙලා තියෙන්න ඕනේ. අලෙවි වෙච්ච නැති බාණ්ඩයක් ආපහු ආයතනෙකින් මිලදී ගන්නවද? ඒ කියන්නේ කෑම බීමේ ඉඳලම. ඕක වෙනවා. එතකොට නිකන් හිතන්න අපි නිෂ්පාදන කරුව හැටියට ලාංකීය ව්‍යවසායකයෝ හැටියට සුළු හමද්‍රි ප්‍රමාණයේ ව්‍යවසායකයෝ හැටියට අපි මොකද කරන්නේ? අපි ළඟ ඉන්න සෙනගට මොකද වෙන්නේ? අපේ තියෙන ලයබිලිටීස් ටික තු මොකද වෙන්නේ? අපේ වගකීම් වලට කවුද වග කියන්නේ? ආණ්ඩු වග කියනවාද? අපේ අපේ ලෝන්ස් වලට අපි අරගෙන තියෙන ණයතුරස් වලට ආණ්ඩු වග කියනවාද? අනිවාර්යයෙන්ම ඉතිහාසයේ පළවෙනි වතාවට මොකද අපි කොරෝනා කාලෙවත් මේ වගේ දෙයකට මූණ දුන්නේ නැහැ. මොකද මේකට මූණ දෙන්න ලොකුම හේතුව උනේ රට බංකොලොත් කියලා කියපු අය අපිට විදේශ ආධාර ලැබුණේ අත්‍යවශ්‍ය දාගල් වලට. බංකොලොත් වෙච්ච රටකට කිසි කෙනෙක් ආධාරයක් ණයක් දෙන්නේ නැහනේ. එතකොට අපි උනත් බංකොලොත් වෙච්ච ආයතනයකට බැංකුවකින් ණය දෙනවද? එතකොට මේකෙන් මිදෙන්න නම් අපි IMF එකට ගිහිල්ලා IMF එක කියන විදිහට වැඩ කටයුතු කරලා අපි ඒ ණය ලබා ගන්න ඕන. දැන් අපි මිලියන 52ක ණයකට අපි මිලියන 320ක වගේ පළවෙනි අධිරියේ සුළුම සුළු ප්‍රමාණයක් ලැබලා තියෙනවා. මේක ලැබිච්ච ගමන්ම මේ බංකුලොත් රට බංකුලොත් නෙවෙයි වුණා. ඒතර ඒක මම ලොකු ප්‍රශ්නයක් අහනවා. කොහොමද මිලියන 320ක් ලැබිච්ච පළියට රට බංකුලොත් නොවෙන්නේ? මේ මෙච්චර බංකුලොත් වෙච්ච තියලා තිබුණ රට. ඒතකොට මෙතනදී ප්‍රශ්නේ තිබුණේ රට නෙවෙයි බංකුලොත් තිබුණේ මහා බැංකුවයි රජයයි. රජයකුයි මහා බැංකුවකුයි වෙච්ච බංකුලොත්තාවේ රට පුරවැසිය වෙච්ච අපි මට පටවලා දැන් අපි අන්තස්නතාවයකට පත් වෙලා ඉන්න මොකද අප්‍රේල් මාසයෙන් පස්සේ අපි ලොකු ප්‍රශ්නයකට ඔබතුමාලා විශ්වාස කරන්නේ මගේ ආයතනය මම ආයතන දෙකක් අප්‍රේල් මාසයෙන් පස්සේ අපිට වහන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අපි අප්‍රේල් මාසයෙන් පස්සේ 2021 පටන් ගන්න. දැන් මේ මුළු අප්‍රේල් මාසයෙන් මම නිවාඩු දුන්නා. මම නිවාඩු දුන්නා මොකද පටන් අරගෙන නිෂ්පාදනය කරලා කාටද අපි විකුණන්නේ?